අයිබන්නාලට එලවලු මස්මාලු බිත්තර සෝස්වර්ග රසකාරක මේ කිසිම දෙයක් දාන්නේ නැතුව බිරියානිකක් වගේ රසට බත්තකක් හදාගන්න විදිය ඇද විටයකින් කරන්න යන්නේ. ඉතින් මේක වලට හදිසියකට රෑකට ටක්ගාල හදාගන්න පුළුවන් හරිම ලේසි. ඒවගේම තමයි මේක හරිම රසයි. ගෙදර තියෙන චූටි චූටි දේවල් දෙකතනක් දාලා තමයි අද මම මේක හදාගත්තේ. වලට මේක කන්නත් කිසිම දෙයක් ඕන නැහැ. අද මම මේ හදන විදියට නිකන් වුණත් කන්න පුළුවන්. අපි යමු දැන් හදාගන්න විදිය බලන්න. ඉතින් මේ බත් එක හදන්න බත් තෝරන්නේ මම හාල් ටිකක් ලිපේ තියලා ඔන්න දැන් හොඳට තැඹීගෙන එනවා. ඉතින් මේ වගේ බත් එකක් හදනකොට බෙරි වෙන්නේ නැතුව බත් එක හදාගන්න. ඉතින් මම හාල් ලිපේ තියලා මේකට අවශ්‍ය වෙන පුංචි පුංචි අමුද්‍රව්‍ය දෙක තුන ලැහැත්ති කරගත්තා. මම ලොකු ලුණු ගෙඩි දෙකක් අරගත්තා. ලුණු තියෙනවා නම් ටිකක් වැඩිපුර අරගන්න. එතකොට හරි රසයි මේ බත් එක. ඒ වගේම සුදු ලුණු බික් පහක් හයක් විතර අරගන්න. තව තියෙනවා මෙතන කරපිංචා. කරපිංචා සුදු ලුණු එහෙමත් ටිකක් වැඩිපුර ගන්නව නම් හොඳයි. මිරිස්. ඉතින් ඔයාලට ගෙදර තියෙන තව දේවල් තියෙනවා නම් මේ වගේ බත් එකකට දාන්න පුළුවන් ඒවා ගන්න. ඉතින් අද මම මේක හදන්නේ අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන් විදියට. ඉතින් ඊට පස්සේ ඔක්කොම ටික මම හීනියට කපාගෙන ආවා. බීලුණු කපාගත් එක තමයි මේ තියෙන්නේ. ඒකට මම ලුණු ටිකක් දාලා මේ විදියට අතින් පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඉතින් ලුණු කෑලි ටිකක් වෙන් වෙන්න වගේ ඉරිරි වගේ වෙන් වෙනවා. එතකොට අපිට පැද ගන්න ලේසි. දැන් ඉතින් බත් එක හදාගනිමු. මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේසැඳි 4ක් විතර දාගත්තා. ඉතින් තෙල් මේසැඳි 4ක් 5ක් විතර දාගන්න ටිකක් වැඩිපුර තෙල් දාගත්තොත් හොඳයි. මේකට පිරිසිදු පොල් තෙල් ගන්න ශරීරයට අහිතකර නැහැ. එතකොට ඊට පස්සේ තෙල් ටික රත් වෙනකොට මම ඒකට ඉස්සෙල්ලාම දාගන්නේ ලුණු ටික. ලොකු බී ලුණු ගෙඩි දෙකක් ගත්තා මම. ඊට පස්සේ මේක ටිකක් බැද ගන්න ඕනේ. වෙනදට ඉස්සෙල්ලාම දාගන්නේ සුදු ලුණු කරපිංචානේ. අද මම ලුණු ටික දාගත්තේ ලුණු හොඳට බැද ගන්නකොට මේ බත් එකේ රස එන්නේ ලුණු වලින් ගොඩක්. ඊට පස්සේ ලුණු ටික මේ ගානට වගේ, ඒ කියන්නේ ලා දුඹුරු පාට වෙනකම් බැද ගන්න ඕනේ. දැන් මම මේකට එකතු කරගන්නවා සුදු ලුණු ටික. ඊට පස්සේ අම්මිරිස් ටිකක් දාගත්තා මම. ඉතින් අම්මිරිස් එහෙම වලට සැර වැඩි කියලා හිතෙනවා නම් දාන්න එපා. ඊට පස්සේ මේ ටික හොඳට නැවතත් බැද ගන්න ඕනේ සුවඳන ප්‍රමාණයට. ඉතින් මේ වගේ හොඳට මේක බැදගත්තට පස්සේ මම ඊට පස්සේ එකතු කරන්නේ කරපිංචා ටික. කරපිංචාත් මම හීනියටම කපාගෙන තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ගොඩක් සුවඳක් දැනෙනවා. දැන් මේකට සීනි තේ හැන්දක් එකතු කරගන්නවා. සීනි තේ හැන්දක් හරි දෙකක් හරි එකතු කරගන්න හරි රසයි. එතකොට ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු ටිකක්. තව ලුණු වලට ලුණු දාපු හින්දා ටිකක් දාගමු. මැදි වුණොත් පස්සේ දාගන්න පුළුවන්නේ. ඊට පස්සේ මම මේකට කෑලි මිරිසුත් එකතු කරගන්නවා. කෑලි මිරිස් එකතු කරගන්නේ ටිකක් සැර වෙන්න. කෑලි මිරිස් මම තේ හැඳි 3ක් එකතු කරගත්තා. මම කහ චුට්ටකුත් එකතු කරගන්නවා ටිකක් ලස්සන පාටක් වෙන්න. ඉතින් ලිප අඩු කරගෙන චුට්ටක් කලවම් කරගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරලා බත් ටික එකතු කරගන්නවා. හාල් කප් දෙකක බත් තියෙනවා මෙතන. ඉතින් බත් එක ටිකක් නිවාගෙන මේකට දාගන්නවා නම් හොඳයි. එතකොට හොඳට ඇට වෙන් වෙනවා. උයලා ඉතුරුණු බත් තියෙනවා නම් ඒවත් මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ දාලා බත් ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මම කලින් උයද්දි වැඩිපුර පොල් කිරි ටිකකුත් ෆ්‍රිජ් එකේ දාලා තිබුණා. ඒකත් අරගෙන ඇවිල්ලා ඒකේ මේසැඳි 3-4ක් දාගන්නවා. කිරි ටිකක් ගල් වෙලා වගේ තියෙන්නේ. ඉතින් මෙහෙම දාගත්තාම හරිම රසයි. ඊට පස්සේ හොඳට කලවම් කරලා ලිපෙන් අයින් කරගන්නයි තියෙන්නේ. ඉතින් මම මේක ගොඩක් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යටතේ හදාගත්ත රසම රස බත් එකක්. මේක වලට පුළුවන් තවත් රස කරගන්න මිදි ටිකක්, ඒ වගේම බැදගත්තු කජු ටිකක් උනත් එකතු කරගන්න පුළුවන් රට කජු ටිකක්. ඉතින් වලට මේක නිකම්ම කන්න පුළුවන්. කිසිම දෙයක් ඕන නැහැ. මොකද පොල් කිරි මිරිස් ඔක්කොම ಜಾති දාලා තියෙන්නේ මේ බත් එකට. හදිසියකට කිසි දෙයක් ගෙදර නැති වෙලාවකට ඔන්න හදාගෙන කන්න පුළුවන් රසම බත් එකක්. ඉතින් වලට ඔන්නම් තියෙනවා නම් බිත්තරයක් එහෙම බැදගෙන කන්න උනත් පුළුවන්. මේ විදිහට බිත්තර තුනක් මම එකට දාලා හදාගත්තා. ඉතින් වලත් හදලා බලන්න. හරිම ලේසියෙන් ඉක්මනින් අඩු වියදමින් හදාගන්න පුළුවන් රසම බත් එකක්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් වෙනද වගේම ලයික් එකක් දාන්න, ඒ වගේම අදහසක් ලියන්න. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe එකකුත් දාලා එකතු වෙන්න. මගේ වීඩියෝ එක නැරඹුවාට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්න සුබ දවසක්, නිරෝගී දිවයක් කාලා සියලුම දෙනාට.